සමාජ සංගායනා ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනාම තුම් සද්ධර්මස්ශ්‍රවනේත සූදානංවන මොහොත. ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාටම සසර දුග්ගිනි නිවාලීම පිණිස දේශනා කොට වදාළ උතුම් සද්ධර්මය මේ ලෝකේ කෙනෙකුට ලැබිය හැකි මහත්මලා භයක් තියෙනවනං පිනතුනි ධර්මලා භයහා සමාන වෙනත් ලා භයක් නැති තරම් ඒ ධර්මය ජීවිතේ සැනසීම උරුම කරන්නට පුළුවන් සියලුම දුක් නසා දමන්නට පුළුවන් උත්තරීත්‍ර ධර්මයක් ලෝකෙ බොහෝ ආගම් සමේ දර්ශන තිබුනක් එ බොෝ දේවල් තුළ සාකච්ඡාවට භාජනය කෙරෙන්නේ මරණින් මත්තේ ලැබෙන සුගතියක් මරණින් මතුව ලැබෙන විමුක්්‍රයක් පිළිබඳුව කතන්දර නමුත් බුදු දහම තුළ විග්‍රහ වෙන්නේ මේ ජීවත්වෙන කෙනෙකු විසින් ලැබිය හැකි ලැබී යුතු උතරීතර සැනසීමක් ජීවත් වෙන්න හු විසින්ම සාක්ෂාත් කළ යුතු උතුම් ධර්මතාවයක් තුම් ධර්මය පිළිබඳව අවබෝධයෙන් වාසය කිරීමෙන් සියලු බ්දුක තමාතුළම නැතිවන ප්‍රතිපදාව එනිසයි මේ ධර්මය ස්ක්කාත ධර්මයක් බවට පත්වෙෙන්නේ මැනවින් දේශනා කළ මැනවින් කියන ලද ධර්මයක් කියල කියන්නේ ඒ ධර්මයෙහි ප්‍රතිඵල මේ ජීවත්වන ඔබ විසින්ම සාක්ෂාත් කළ හැකි නිසා නිසා මේ ධර්මය පිනතුනි හරි පුදුමාකාරයි ජීවිත ඕනෑම දුකක් ඕනෑම වෙහෙසක් ඇති වෙන අවස්ථාවකදී මේ ධර්මය හා සමානව පිහිටට වන ධර්මය හා සමානව පිළිසරණය පිණිස පවතින වෙනත් දෙයක් නැති තරම්. එදා බුදුරජාණන් වහන්සේගේ කාලෙදි එක රජ කෙනෙක් හිටිය මු්ඩ කියලා රජ කෙනෙක්. මේ මුොන්ඩ රජ්ජුරුවෝ ඉන්න රාජ්‍යයෙහි එදා නාරද කියලා ෙරන් වහන්සේනමක් වාසේ කළ කුක්කුටාරාමය හි ඉති මේ පාටලී පුත්‍රනුවර මේ කුක්කුටාරාමේහි නාරධ තෙරුන් වහන්සේ වාසය කරනකොට මේ මුොන්ඩ රජ්ජරෝන්ගේ බද්ධහා කියල දේවයක් හිටියා මේ දේවිය බොහොම සුරූපී රජ්ජුරුව බොහෝම ප්‍රියමනාප කළ දෙවයක් ඇති මේ දේවිය යම්කිසි අසනීපයක් නිසා කළුරිය කලා රජරුවන්ට මේක ඉතාමත් මහා විශාල සන්තාපයක් සිත්තඇැවුලක් ඇති කරන දෙයක් බවට පත්වනා. ති මේ මහා සිත්තැවුලක් මහා සන්තාපයක් බවට පත්වන මේ කාරණාව නිසාම රජ්ජරුව හරියට මුන්ඩ රජතුමා හරියට ආහාරයක් ගන්න නැහැ. එවගේම ඇඳුම් පැළදුම්මාදිය පිරිසුදු කරගන්නේ නැහැ නා්‍ය නැහැ රාජ්‍ය කටයුතු පරිපාලන කටයුතු පිළිබඳවත් හැලදාලා ති බොහෝම දුක්සහිතව ඔහු ජීවත්වෙනවා අර දේවයගේ සිරුර බලමින් ඔහු ඉතාම දැඩිසේ කම්පාවට පත්වමින් දුකට පත්වමින් ඉන්නවා. මෙහිම ගමන් තමන්ගේ කෝෂ්ටාගාරය රකින කෙනා එමත් ඇතිනම් ගබඩා පිළිබඳව හසර දැනුමක් ඇති පුද්ගලයව එතනට කැඳවල රජරෝ කියනවා මට මගේ දේවය සමලි ජීවත්වන්න ටඕනේ නැතිනම් මගේ දේවිය හැමදාම මට බලන්න ටඕනිේ එනිසා මෑගේ මේ දේවීගේ සිරුර බොහෝකාලයක් තබාගත හැකි පරිදි බොහෝකාලයක් මට දකින්නට පුළුවන් පරිදි මේක සුදුසු විදිහට තබන්නට කියලා. ඊට පස්සෙ කෝෂ්ඨාගාරක පුද්ගලයන් නැතිනම් ඒ ගබඩාරහකින පුද්ගලයා වටිනා දේවල්වලින් ඔරුවක් සකස් කරලා මේ ඔරුව තුළ අෞෂදීය තෙල් පුරවා මේ දේවග සිරුර එහි තැම්පත් කරන්නටයේදලා. තැපත්රලා මහු කල්පනා කරනවා අපේ රජරුව මේ රාජ්‍ය කටයුතු තැතාහරල දාලා.ඒවගේම ආහාර පානගන්න න්නෙත් නැහැ. හරියට ඇඳුම් පැළොඳුම් ආදිය පිරිසිදු කර ගැනීම නෑම් ආදිය කරන්න නෙත් නෑ හරිියකද. ඉතින් මේ මහා සන්තාපයකට පත්වෙලයින්න රජ්ජුරුවන්ට ම කොහොමද උපකාරයක් කරන්නේ කිය කල්පනා කරලා මෙතුමා කල්පනා කරනවා නාර්ධ හාමුදුරු බොහොම ව්‍යයක්තයි ියි බොම ප්‍රතිබලයි ධර්ම ධර්මය හොඳට දන්න කෙනෙක් ඉතින් බොහොම කල්්‍යාන කීර්ති සබ්දයක් සමාජය තුළ පැතිරල තියෙනවා මට පුළුවන්න්නන් මේ රජුරුව එතන ටෙක්කං ගන්නට මට රජුරුවන්ගේ මේ ශෝකයේ සංසිඳ වන්නට උන්හන්සේට දෙයක් කරන්න පුළුවන්කම ලැබේවි කියලා එහෙම කල්පනා කරලා මේ මුන්්ඩ රජතුමාළඟට ගිහිල්ල කියනවා සාමීණි නාර්ධ කියල සාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කුටාරාමයෙහි ඔබතුමාගේ රාජ්‍යයමයි වැඩඉන්නේ උන්වහන්සේ ළඟට ගෙහිෙල්ල ඔබතුමා කතා කළොත් ඔබතුමාගේ හිත ටිකක් සනසගන්න පුළුවන්න්. උන්වහන්ේ යම් දහම් පරියායක් කියල දෙ යම් කරුණු ටිකක් ඔබතුමාට කියල දෙයි ඔබතුමාගේ හිතේ සැනසීමක් උපදෝගන්නට කියලා මෙහම කිව්ව හම රජතුමා කියනවාඒ හොඳ අද හසක් මට කෙනෙක් සමඟ කතා කරන්නක තිබුණොත් බොහොමොහොදයි නමුත් මගේ රජ්‍ය තුළ හිටියත් එබඳු සාමීන් වහන්සේ නමක් ළඟට මම කලින් දැනුන්දීමක් නැතුව යන්නේ කොහොමද එනිසා ඔබ ගිහිල්ලා ඔන්වහන්සේගෙන් අවසර අරගෙන දැනුවත් කිරීමක් කරලා මට පනිවිදේ දෙන්නට කියලා. එතුමත් ගිහිල්ලා නාර්ධ තෙරුන් වහන්සේව මුණ ගැහිලා අවසර අරගෙන රජ්ජරුවන්ට දැන්වා සාමීණි කටයුතු ටික නිමාවෙලා තියන්නේ වහන්සේට වඩින්නට අවසර දුන්නා අය කියලා. ඊට පස්සේ රජර බොහොම යායානවාහන සන්නද්දව ඒ නාරධ තෙරුන් වහන්සේ වැඩ ඉන්න කුක්කුටාරාමය කරා ගමන් කලා. එතනදී නාරධ තෙරුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස ඉන්නකොට නාර්ධ තෙරුන් වහන්සේ කියනවා මුන්ඩ රජ්ජරුවන්ට රජතුමනි මේ ලෝකෙ ඕනෑම පුද්ගලෙක්කු විසින් ලැබිය නොහැකි ධර්මතා පහක්තියනවා මේ ලෝකෙ කාවිසිනුත් ඒ ධර්මතා පහ සම්පූර්ණ කරන්නට හෙමනැතිනං ඒ ධර්මතා පහ ඒ විදිහට පවත්වන්නට පුළුවන්කමක් ඇත්තෙ නැ. ලෝක ඒ ලැබිය හැකි ධර්මයෝ නෙමේ ලෝකෙ ජරාව කියන ධර්මයක් තියනවා මේ ජරාව කියන ධර්මය තුළ මම ජරාවට පත් නොවෙනව නම් හොඳයි කියල සත්වයාට කැමැත් තක් තියෙන ලෝකයේම මේ ජරාවට පත්වනවා කියන ධර්මයට කෙනෙකුට පත් නොවී ඉදීමේ හැකියාවක් ඇත්තේ නෑ එක අලබවටානීය ධර්මයක් නොලබිය හැකි තැනක්ඒවගේම යම් කිසි කෙනෙක් ව්‍යාදියට පත් නොවේවා කියල හිතනවනම් එක මේ ලෝකයේ නොලබිය හැකි තැනක් ෙඩවීම කියන කාරණාව ලෝක උරුම කොට පවතින දෙයක් එනිසා ලෙඩවීම කියන කාරනාව ලෝකෙ කාටත් ලැබෙන දෙයක් ඒවගේම තමයි මරණය කියනදේ මරණය කියන ධර්මය ලෝකෙ හැම කෙනාටම උරුම කරගත්ත උරුම වන දෙයක්. එවගේම කය ධර්මය ක්ෂේවෙලා යන අනිත්‍ය ස්වභාවයට පත්වෙන ලෝකෙ තුළ නැතිවීම කියනදේ උරුමකොට ඇති ධර්රමයෝ. නැතිවීමම ස්වභාවකොටයි පවතින්නේ. ඒක කිසිම විදිහකින් පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එවගේම නස්සන ධර්මයෝ නැසෙනසුළු දර්මෝ නැසී යන ස්භාවයෙන් යුක්තයි. නැසී යන ස්භාවයෙන් යුක්ත ධර්මයෝ නැසිලම යනවා ඒක නොනැසී පවත්වන්නට මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන්කමක් ඇත්ති නෑ. රජතුමනි මේ ධර්මතා පහ අලබ්බටහනිය දේවල් ලෝකයා විසින් තමන්ට අවශ්‍ය පරිදි තමන්ට ඕන විදිහට පවත්වන්නට පුළුවන්කමක් ඇති දේවල් නෙමී. මේ ලෝක යම් කිසි කෙනෙක් ජරාවට පත්වෙන කෙනෙක් කල්පනා කරනවා මම ජරාවට පත් නොවෙන අන හොදයි ම ජරාවට පත් නොවී මම ජීවත්වන්නට පුළුවන්නන් හොඳයි කියලා. නමුත් කිසිම කලෙක්ක ඕනෑම කෙනෙුට ජරාව කියන ධර්මයට පත් නොවී ජීවත්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහ. ඕනෑම කෙනෙකු ජරාව ස්වභාවකොට පවතින ජීවිතයක් තමයි ගත කරන්නේ. මොහතක් මොහොතක් පාස. ඒ ජරාව කියන දේට ජරාව කියන දුකට එම නැතිනං වයස්සට යනවා අකර්මණ්‍යස් ස්වභාවයට පත්වෙනවා. තමාට අවශ්‍යපරිදි මේ දේ පවත්වාගන්නට නොහැකි තැනකට පත්වෙනවා කියන එක කවුරුත් මේ ධරමය ස්වභාවකොටයි පවතින්නේ ඉතින් අස්වෘතවත් ප්‍රතජ්්‍යනයෝ එකන්නේ ධරමය පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට මේ ජරාව කියීන ධර්මය උදාවෙනකොට ඒෙන කල්පනා කරනවලු මේ යම් විදිහැකින් මට විතරක් මෙම ජරාව පත්වෙන්නේ අනිත් ලෝකයේ ඉපදුණු හැම සත්වයකුටම මේ ජරාව උරුමකොට පවතින දෙයක් කියලා ඔහුට දකින්නට පුළුවන් කමක් ඇත්ත නෑ. එනිසා අනේ මට ජරාව කියන ධර්මය උරුම වනාානේ මගේ අයට ජරාව කියන ධර්මය උරුම වනානේ මේ අයදැ මේ විදිහට දුක්විදිින ඇත්තම් බවට පත් වෙලානේ අනේ මට දුක්විඳින්නට පෙනවාන කියලා ඒ ජරාවෙන් පීඩිත වෙලා ජරාවට අනුරූපව ජරාවමත්ත වැටිලා ඒ සත්වය දුකට වෙහෙසට පත්වවා වුන් අඩනවා වැලපෙනවා හිතේ දුක්සහිතව වාසයකරනවා පිණතනිම මොකක් නිසාද ජරාව කියන ධර්මය පිළිබඳව තියන අනවබෝධය නිසා එතන වැරදි විදිහත මෙනෙහි කිරීම සිද්ධ කරපු නිසා. එවගේම ලෝකෙ ව්‍යාදිහ කියන ධර්මය හමුවඒ අස්ෘතවත් පෘ්‍රතජ්්‍යනය. අස්ෘතවත් කියල කියන්නේ ධර්මය අහල නැති එවගේම පුතුහු කිලේසේ ජනින්තීතිී පපුතජ්ජනෝ බොහෝකොට කෙලෙස් උපදවන නිසා ප්‍රතජ්ජනයි කියන ධරමය අසා නැති බහෝ කෙලෙස් උපදවන තැනැත්තා ව්‍යදි ධරමය උපදිනකොට එයා එක නුවනින් දකින්න නෑ. ඔහු ඒත් නුවනින් දකින්නේෙ නැති නිසා අනේ මම ලෙඩ වනානේ. මට මේ වගේ රෝග පීඩ අ ඇති වෙලානේ. මගේ අය දැන් ලෙඩ වෙලානේ. මගේ අයට මේ විද්දිහේ අපහසුතාවලට පත්වන්නට සිද්ධ වෙලානේ කියලා ඒයට අනුරූපව මහා දුකක් විදිනොත්. ඊට අනුරූපව මහා දුකක් විදින කොට ඒ ඇඩීම් වැලපී මාදය විද්‍යමාන වෙන්නෙම පින්නතුනි ඔහුගේ ධර්මය පිළිබඳව. ඒ ව්‍යාදිි ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය නිසා. ව්‍යාදිි ධර්මය පිළිබඳව ඔහුගේ දැක්ම කැත්තනැතිකම නිසා. එනිසා ව්‍යදිි ධර්මය පිළිබඳව යම් කිසි කෙනෙක් දැක්මක් ඇැති කරගත යුතු වෙනව නිවැරදි විදිහට. ඒ විදිහටම තමයි මර මරණ ධර්මය උරුමකොට පවතින සත්‍යයාට මරණ ධර්මය අරභයා. නුවනින් දැකීමක් ඇත්තේ නැහැ. ඒ අස්ෘතුවත් පෘතජ්ජනය මරණ ධර්මය පිළිබඳව අනේ මගේ අයමැරෙනවා. මගේ හිතවතුන් නැතිවෙලයනවා. අනේ මම මරණයට පත්වේ නේද කියලා බය උපදෝගෙන තැති ගැනීමට පත්වෙල දුක උපදෝගෙන දුකෙන් සන්තාපයට පත්වෙනවා. පිනතුනි මේක තමයි ලෝකෙ වභාවය මේ කාලේ පුරාවට මුළු සමාජයේ දිහා බලනකොටම ලෙඩවීම ජරාව මරණය කියන ධරමයන් තුළ, ලෝකය මොනතරම් පිීඩාවට පත්තිෙනවාද කියලා ඔබට බලාගන්නට පුළුවන් කමතියනවා. මේ ජරාාව්‍යයාදි මරණ කියන ධර්මයන්ගෙන් මොනතරම් පීඩාවට පත්වෙනවාද කියනවා නම් තමන්ගේ අය ලෙඩවෙනකොට ඇතැම්මයි සේද විනසාගන්න අවස්ථාපිට දකින්නට පුළුවන් කමතියනවා. පිනතුනිමේකුමක් නිසාද අස්ෘතවත් කමනිසා. ධර්මය යාල නැතිකමනිසා ධර්මයෙහි නිවැරදි අවබෝධයක් නැති නිසා. නිසා අපි මේ ධර්මයන් ගැන මීට වඩා යථාර්ථවාදීව නුවනින් කල්පනා කරන්නට අවශ්‍යයි. බුදු දහම තුළ කතා කරන්නේ ඒ ධර්මයන් පිළිබඳව නිවරැදිව අවබෝධ කරගෙන හොඳ ප්‍රඥා සම්පන්නව ජීවත්වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒ විදිහටම තමයි ලෝකයේ ක්ෂය ධරමයක් තියෙනවන.ය යම් කිසි ධර්මයක් හටගත්ත ධර්මයක් ඉතුරු නැටුව නැතිවෙන ස්වභාවක යක්තනං. ධර්මයන් පිළිබඳව අස්ෘතවක් ප්‍රත්නයට අවබෝධයක් නෑ. අවබෝධයක් නැති නිසාම ඒ ධර්මයන්ගේ ක්ෂයවීම හම එහි සත්වයා දුකට වෙහෙසට විඩාවට පත්වෙනවා කලින් තිබුණු පරිදි දැම් මේ පවතින් නෑනේ මේක නැතිවෙලාගේ හිල්ලනේ කියලා ඔහුට දුක්වෙන්නට වෙහෙසට විඩාවට පත්වෙන්න්නට සිල්ත වෙනවා. එවගේම ලෝකෙන් නස්සන දම්ම නස්සන දහම කියල කියැන නැසීම ස්වභාවකොට පවතින ධර්මය. ඥාතීන්වෙන්නට පුළුවන් ධනය වන්නට පුළුවන් බලයවන්නට පුළුවන් කීර්තිය වන්නට පුළුවන් ඕනෑම දෙයක් නැසෙනකොට පින්නතුනි ඕනම කෙනෙකුට මොනතරං හිතට පීඩාවක් ඇති වෙනෝද. තමා විසින් ගොඩනගාගත්ත දේවල් තමාගින් ඉවත්ව යනකොට තමා විසින් ගොඩනගාගත්ත කීර්තිනාමය බලය ධනය මේ දේවල් තමන්ගින් අයින් වෙලා යනකොට තමන්ගි ජීවිතයට මොන තරම් දුකක් වෙහෙසක් ඇති වෙනෝද දුක වෙහෙස හමුවේහි අස්ෘතුවත් ප්‍රතජ්්‍යනය දන්නේ දුක්කම විඩිමින් හඩමින් වැලපිමින් කාලයේ ගත කරන්නට. පිනතුනි මේ අවස්ථා පහ ලෝකේ ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්නට සිද්ධ වන ධර්මයෝ. ඉපදුනොත් යම් කිසි කෙනෙක් ඉපදනු පුද්ගලයාට ජරාධර්මය ව්‍යදි ධර්රමය මරණ ධර්මය මේට මුොහුණ දෙන්නට සිද්ධ වෙනවා. එවගේමක්ෂය ධරමය වය ධහම කියන මේ ධර්මයන්ට එමත් නැති නං. කය දම්මසා නස්සන දහම කියන මේ ධර්මයන්ට මුොහුණ දෙන්නට ලෝකෙ ඕනෑම කෙනෙකුට සිද්ධුව වෙනවා. ඇති මෙතනදි ශෘතවත් පුද්ගලයා නැතිනම් ධර්මය අහන කෙනා කොහොමද කල්පනා කරන්නේ. ධර්මය අෙන මෙතනදි ටිකක් බොහොම ප්‍රඥා සම්පන්නව තමන්ගේ නූන පවත්වන්නට තරම් ඉතාමන් දක්ෂ පුද්ගලයෙක්. ඒ පුද්ගලය තමන්ගේ නුවන පවත්වනවා යම් කිසි ධරමයක් මේ ලෝකේ ජරාව කියල පවතින වනං ජරාව කියල පවත්වන ධර්මය පිළිබඳව ඔහු තමන්ගේ නුවන පවත්වනවා. මේ ඉපදුුණු පුද්ගලයකුගේ ජරාවට පත්වීම කියන එක අනිවාරයෙන්ම කෙනෙකුට මොහුණ දෙන්නට වෙන සිදුවීමක්. ඒ ජරාව කියනෙ එක හුදෙක් මේ එක පුද්ගලයකුට මම කරා එන දෙයක් නෙමේ. ඉපදුුණු ඕනෑම කෙනෙුට ජරාව කියන ධර්මය අනිවාරයෙන්ම ලැබෙන දෙයක් අනිවාරයම මුහුණ දෙන්නට සිද්ධ වෙන දෙයක් අනිවාරයම ජරාව කියන ධර්මය නිසා. ලෝකයාට දුකට පමුණුවන්ට පුළුවන් දෙයක්. එනිසා ඔහු තමාගේ මනස තුලින් ඔහු හොඳට ඒ පිළිබඳ පූර්ව සූදානමක්්‍යතුව වාසය කරනවා ජරාව කියන එක ධර්මයක් මේ ජරා ධර්මය පුද්ගල බවින් ඇසු නොවන විදිහට මමටයුතු කරන්නේ කොහොමඳ කියලා ඔහු හොඳට ජරාව පිළිබඳව කල්පනා කළ බගනවා. හුදෙක් මේක මංකරා පමණක් කෙන දෙයක් නෙමේ ලෝකයේ ඉපදුනානං ඉපදුන හැම කෙනෙකුටම ජරාව කියන ධර්මය පොදුවේ එනෙනවා. මටවිතරක් මේ මටවිතරක් පොදු උන දෙයක් එහෙ නෙමෙයි මේ ජරාව කියන ජරාව කියන ධරමය ලෝකෙ කාටත් අත්නදිින්නට සිද්ධ වන දෙයක් හැටියේට හු දකිනවා. එහෙම දකිනකොට මේ වගේම තවත් ඉග්‍රහයක් දැකන සූත්‍රයක් තින ටාන කියන සූත්‍රය. වි ටන සූත්‍රයේ දත් බදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට මේ ජරා ධරමය පිළිබඳව හොඳට දකිනවනක් ලෝක දෙවියන් සහිත මනිසුන් සහිත සමනක් බ්‍රාහ්මණයෙන් සහිත මුළු සමස්ත සත්ව ප්‍රජාවම මේ ජරාව කියයන ධර්මය නොයික්මවා පවතින ස්්‍රභාවයකයි ජීවත්යෙන්නේ. එතකොට දෙවියන් මරුන් බ්‍ර්මයන් සහිත මේ මුළු සත්්‍යය ඕනෑම කෙනෙක් ජරාව කියයන දේ උරුම කරගන්නවා ජරාව කියයන දුකට පත්වෙනවා. මේ කාරණාව පිළිබඳව කෙනෙක් නුවනින් සම්මාර්ශනය කරනකොට ඔහු කෙරෙහි යම් යොබ්බන මදයක් තියෙනවාන යවනේ පිළිබඳව මදයක් තියනවාවන ඒ ඔබන මදය යෞවනය පිළිබඳව පවත්නා මදය ඔහුට දුරුකරගන්නට පුළුවන් කමතියෙනවා. යෞවනත්තේ පිළිබඳව තියන මදය නිසා සත්වය බොහෝ කොට අකුසල ධර්මයන්ගේ නිරත වෙනවා. එකයන්නේ ජරාවට පත්වෙනවා කියන එක හිතේ හාංකවිසියකොත් අදහසක් නැත්නම් පිනතුනි ඒ හේතු කරගෙන බොහෝකොට අකුස ධර්මයන් සිදධ කරගන්න. ඒනි මයි තරුණ වයසදි බොහෝ දෙනෙක් අකුසල ධර්මය පැත්තට වඩ වඩාත් නැබුරු වෙන්නේ තමන්ගි ජීවිතය යම් කිසි අවස්ථාවක පරිහානට පත්ව වනවා එහමත් නැතින තමන්ත ජරාව කියන ධර්මයට මුහුණ දෙන්නට වෙනවා කියන එක පිළිබඳව අවබෝධයක් නෑ. ඒ අවබෝධයක් නැතිකම නිසා නොහිතනකම නිසා ඒ පිළිබඳව නුවනින් කල්පනා කරන්නේ නැති නිසා ඒ යව්න මදෙෙන් මත්. හරියට තමන් කරා ඒදේ එන්නේ නැති විදිහට ජීවත්තෙනවා. අකුසල ධර්මයන් සිද්ධ කරනවා. මේ අකුසල ධර්මයන් සිද්ධ කරන්නට යන්නේ නැහැ මේ ජරා ධර්මය පිළිබඳව නුවනින් සම්මාර්ෂණය කරන කෙනා. එයා දන්න තමන් ජරාවට පත්වෙනවා ක්‍රමක් ක්‍රමයෙන් කියලා. එතුට ජරාව කියන මේ ධර්මය අරභයාම අපි ටිතාම ගැඹුරටම කෙනෙකුට නුවන අරගෙනයන්නට පුළුවන්. මාර්ගය පිළිබඳව උපදින ආ විදිහටම ලෝකෝත්තට ධර්මය සාක්ෂාත් කරන මට්ටමටම ජරාව කියන ධර්මය අරඹයා කෙනෙකුට නුවන පවත්වාගෙන යන්නට පුළුවන් කමතියෙනවා. පිනතුළ ජරාව කියල කියන එක අපේ අදහස් කරන්නේ මේ සත්වයාගේ වයිසට ගිහිල්ල දුකට පත්වෙනවා කියලා අපිට පෙනෙන ලක්ෂණ ටික. එතකොට ලෝක තුළ ජරා දුකබවට මේක පත්වෙන්නේ අපේ කෙනෙකුගේ නැතිනම් පුද්ගලයකුගේ දෙයක් බවට ජරාව පත්වෙනකොට, ඒ පුද්ගලයකුබි ජරාව පුද්ගලයකුට ඇතිවන දේ පිනතුන ජීවිතයට දුක කියන දේ උරුම කරනවා. එක පුද්ගලයකුට එන දෙයක්.ඒ එක කෙනෙකුට ඇතිවන දෙයක්. එ කෙනෙකුට එමත්තැතිනම් පුද්ගලයකුට ඇතිවන ඒ දේ. අනිවාරයෙන්ම තම තමන්ට දුක උරුම කරන දෙයක් බවටයි පත්වෙෙන්නේ. මොකද තමන්ගේ දරුවාගේ ජරාව, අම්මාගේ ජරාව තාත්තගේ ජරාවට පත්වීම වයසටෑම මේ මේ කාරණාවන් පිනතුනේ ජීවිතයේ තමන් ඒ වස්තු කෙරෙහි ඇලිල තියෙන තරමට තමන්ට දුක කියනදේ ගෙනනල්ල දෙන්නට සමාර්ථ ධර්ම. එනිසා දැන් නුවනින් කල්පනා කරන කෙනා ලෝකයේ දකිනවා ජරා ධර්මයක්. ජරා දුක උපදවන් නැතිවෙන්නට පුළුවන්කමතියනදේ තයි මේ ජරා ධර්මය පිබඳව ඔහු නුවනින් දැකීම. එතකොට ලෝකෙ ජරාව පිළිබඳව වයසටයාෑම කියන එක පිළිබඳව කෙනෙකුට දුක උපදවා ගැනීමේ කියාවත් ත් කෙනෙකොට ජරාව කියන දේ අරභයා නුවන පවත්වර ජරා ධර්මය පිළිබඳව අවබෝධ කර ගැනීමේ හැකියාවත් තියනවා. දුක ඇතිවීම සහ දුක නැතිවීම කියන කාරණාව පදනම් වෙන්නේ ජරා ධර්මය පිළිබඳව හමත් නැතිනම් ජරාව පිළිබඳව අපි දකින දර්ශනය කොහොමද කියන එක මත තමයි අපි දුක උපදෝගන්නවාද දුක නැති කරනවාද කියන එක තිරණෙ වෙන්නේ. ලෝකෙ ස්භාවේ තමයි පින්නතුන හටගත්ත ධර්මය ැතුව නතිවලයානක එට සන්තති වසය නොත් එහෙමයි ඒවගේම එක්ෂණික වස්සේ නොත් හෙමයි සන්තතිවසයෙන් කෙලකිව පැවැත්මක් විදිහෙට ඉපදුණු පුද්ගලයා පුංචි ලළමෙක් විදිහට පුංචි දරුවෙක් විදිහට ඉඳලලා පැඩිහිටියෙක් බවට පත් වෙලා ඔහුත් වයිසට ගිහිල්ල ජරාවට පත්වෙනවා එරකොට ඒක සන්තතිවසයෙන් පත්වන ජරාව ඔබටත්තයම් කිසි විදිහකින් ලෙඩ රෝග වැලදී මාදියය තුළ ක ඕන ොතකවෙන්න පුුවන් දෙයක්න පිණිතුනි ඒ මේ අදකාලතියන වසංගත රෝග නිසා නොවෙන්නටත් පුළුවන්. නමුත් ඕන යම්ම හෝ අවස්ථාවක ඔබට ලෙඩවීම කියන දුක උරුම වෙන්නට පුළුවන් කමතියන මොකද ලෙඩවලට රෝග නිධානයක් තමයි කය කියලා ඔබ මම කියලම ඇසුරු කරන්න. එනිසා ඒ මාව ලෙඩවෙන්න පුුවන්කම ඕනම වෙලාවක තියෙනවා. ඉතින් ඒ ජරාව කියන ධරමය උරුමකොට ජීවත්යෙන ජරාව කියන ධරමය උරුම කොට පවතින ඔබට ප්‍රඥා සම්පන්නව කල්පනා කරන්නට සිද්ධ වෙනවා ඇතනද. කොහොමද මේ ජරාව කියන දේ දුකක් පවට පත්වෙන්නේ කියන එක ගැන. එම බලනකොට අර සන්තති වසයෙන් ඇතිකරගන්න පිළිබඳව ඔබට උපේක්ෂාව ගොඩනගාගන්නට වෙනවා. මොකක්ද උපේක්ෂාව ගොඩනගා ගන්නවා කියකිවේ. සන්තති වසයෙන් ජරාව කියන ධරමය උරුමකොට ජීවත්වන ඔබ ජරාව උරුමකොට පවතින ඔබට ටිකක් කල්පනා කරන්නට වෙන අපි අර සූත්‍රේදිී කතා කලා වගේම හුදෙක් මේ මට විතරක් ඇැව වෙන දෙයක් නෙ මේේ ජරාව කියන එක. ලෝකේ ඉපදුනානං අපිට අනිවාරය මුහුණ දෙන්නට වෙන දෙයක් තමයි ජරාව උරුමකොට ඉන්න සභභාවේ. එනිසා මේ ජරාව කියන එක ඕනෑම මොහොතක මංකරා පැමිණෙන්න්නට පුළුවන්කම තියනවා. වැදගත්ම දේවෙන්නේ ජරාවට පත්වෙන මොහොත්ද දුකට පත්නොවන මනසක්සකස් කර ගැනීම. මට කවදාව ජරාව නූපදවායින්නෝ කියනදේ කරන්න බැහ හැබැ ජරාවට පත්. න ලාවෙදදි රාවට පත්ව කොට දුකට පත් නොවෙන විදිහට හිත හදාගන්න පුළුවන්කම තියනවා. ඔහුට පේනොය පිළිබඳව එනිසා හු කල්පනා කරන ලෝකෙ ජරාවට පත්වීම සාමාන්‍ය ධර්මයක් විදිහට දකි නොව. එක තමයි පලවෙනිම පියවර අපිට ජරාව කියන දුකේ මත්ම පීඩාවකට පත් නොව විශාල විදිහට අපිට ඒත් තුළ සන්තාපයට පත් නොවී ඉන්නට පුළුවන් පලවෙනි අවස්ථාව තමයි ඒ විදිහට කරන සම්මාර්්‍යනය. පෙස අපිට පුලුවන් ාති කියනදේ උපදවන්නේ කොහොමද කියන එක නැතින ජරාව කියන දේ උපද වන්නේ කොහොමද කියන එක ජරා දුක ඇතිවෙන ආකාරය පිළිබඳව සමර්ශනය කළ බලන එක. එහම බලන්නට යනකොට පින්නතුන අපිට පේනවා ජරා දුක උපදින්නේ කොහොමද කියලා. යම් කිසි තැනක ජාතිය තිබුණොත් ජාතිය තියන තැන ජරා දුක කියනදේ උපදවන්නට සිද්ධ වෙනවා. ජාතිය කියල කියන්නේ ඉපදීම කියන එක. එතකොටට යම් කිසි තැනක ඉපදීම තියෙනවන ඉපදීම ඇති ඕනෑම තැනක ඒ ජරාවට පත්වීම කියන දුක අනිවාරයම උපදවන්නට සිද්ධ වෙනවා නැතිනන්ඒ උපදින ස්භාවයක් අපිට එක නතර කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ එතට ජාතිය කියන තැනදී ඒ ජාතිය සත්වේක්ගේ පුද්ගලයේග්‍ය වෙනකොට තේසන්තේ සං සත්තානන් තත්හත්තාය ඒ සත්වයන්ගේ ඒ ඒ බව පිණිස පවතිනකොට ම මුස්සේෙ ැටියට නම් මම මේ පුද්ගල බව නිර්මාණය කරගෙනඉන්නේ දෙැ මේ මම උපදෝගත්ත මනුෂ්‍යත්වය නිසා මනුස්සේ කියල දකින දැක්ම නිසා නැතිනම් මනුස්්‍ය භවේ ජාතිය නිසා මට මනුස්සේකුට එන ජරා දුක කියන එක විඳින්න පුලුවන්කම තියනවා. එතකොට ලෙඩවීම කියනදේ හ සමඟ යන ඒ ජරාව දුක වයිසටෑම කියන දේවල් මට විඳින්න පුළුවන්කම තියනවා. එතකොට දැන් ඔබට දුක එනව ලෝකේ මේ රූපය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හායනයට පත්වෙනකොට ක්‍රමක්ක්‍රමයෙන් නැතිවෙලා යනකොට. ඔබට පේනවා අනේ මම දැන් ලෙඩවෙලා නවා. අනේ මම දැන් වයිසට යනවා. එතකොට මම හිටියට වඩා දැන් වයිසට ගේල්ලා මේක නැතිවෙලා යනස භාවයකින් ක්තයි කියලා තමන්ට තමන් පිළිබඳවම දුකක් ඇතිකර ගන්න පුළුවන් කම තියනවා. නමුත් කෙනෙක් දකිනවන්නම් දුක උපදෝගන්න හේතුවනේ මේ සත්වයෙක් පුද්ගලයෙක් නොවන ධර්මයක් පුද්ගල භාාවෙන් ඇසුරු කරපුකම නිසා නේද කියලා දකින්න පුළුවන්නක්. පිනතුනි ඒ අනුසාරයෙන් තමන්ට පුළුවන්කම තියෙනවා දුක කියන දේ නූපදවා ඉන්නට නැතිනම් දුක කියන දේ හට නොගන්න තැනට පත්කරන්නට පුළුවන්කම තියෙනවා. තොට යම් කිසි කෙනෙකුට දුක කියනදේ ජරා දුක කියනදේ හට නොගන්න තැනට පත්කරන්නට නං. එයට සිද්ධ වෙනවා ජරා දුක හදාගන්න තැන පිළිබඳව ටිකක් නෝනින් කල්පනා කර. ජාතිය කියලා කිවේ පුද්ගල බවය ඉපදීම කියන එක. එතකොට පුද්ගල බව හදාගත්තේ මොන වගේ තැනකද. පුද්ගල බව කියන දේ පන්නතුනි අපි හදාගත්තේ මේ ලෝකේ සත්ව පුද්ගල භාවයක් විදිහට ඇසුරු කරන්නට බැරි. අනාත්ම ධර්මතා විශය හමුවෙහි තමයි අපි මේ පුද්ගල භාවය කියන එක ගොඩනගා ගන්නට එදනේ. අනාත්ම ධර්මතා ටිකක් කියල කිව්වේ මේ ලෝකයේ රූපය කියනක වේදනාව කියන එක සංඥාව කියනය එක සංස්කාරය කියන එක විඤ්ඥානය කියන එක පින්නතුනි අනාත්ම ධර්මයක් අනාත්මයි කලා කියන්නේ සත්තු පුද්ගල භවසයෙන් ගන්න පුළුවන් තනම් නෙමේ මෙතන සාරවත් බවක් ඇත්ත නෑ. පවතින බවක් එකදිගට තියෙන බවක් එහෙම මෙතන ඇත්තේ නෑනිසා තමයිකට අනාත්ම ලක්ෂණයක් තියනෝ කියලා කිව අනාත්මයෙන් හැබි දෙයක් කියලකිවේ. එතකොට ධර්මතා ටික විශයහි තමයි අප මම ජීවත්වෙනවා මේ දරුව ජීවත්වෙනවා. අම්ම තාත්ත ජීවත්වෙනවා. මේ විදිහට කල්පනා කරන්නේ මේ පුද්ගල භවකින් මේ ධර්මය පිළිබඳව ආරූඩ කරල දකිනකම නිසා නැතිනං මෙතන ඇත්ත යථාර්තය නොදන්නකම නිසා. යමවිදිහෙකින් තමන්ට පුළුවන්කම තියෙනවන නුවනින් කල්පනා කරන්නට රූපයහි ස්වභාවය කියන්නේ මෙන්න මෙබඳු ස්වභාවයක් රූපේ ලක්ෂණය හට ඉතුරු නැතුව නැතිවෙන ස්වභාවය. ඒක ඇහැට පැමිණෙන වර්ණ සටහනත් චකුප ප්‍රසාධයක් කනට ඇතිවෙන සබ්ධයත් සෝටක් ප්‍රසාදයක්. එවගේම නාසේ ගන්දය දිව රස කය පරිෂ කියන මේ ධර්මයන් පිළිබඳ ඔබ බලන කොටට පේනවා රූපය කියන දේ ලෝකේ ඒ ඒ මොහොතට ඇසුරුවෙන ඒ ඒ මොහොතට හටගෙන නැතිවෙලා යන ධර්මයක් කියන එක. මේක ඉතාම සියුම් දෙයක් ි නුවනිින්ම කල්පනා කලා බලන්නට තියෙන දෙයක්න පිනතුනි. අපිට දරවා හම්බ වෙන්නේ කොහෙන්ද අපිට දරවා හම්බ වෙන්නේ ලෝක තුළ ජීවත්වෙන ලෝක තුළ ඉන්න ආදරෙන් ඇසුරු කරන දරුවා කියලා අපිට ඒ දරුවවා දකින්න පුළුවන්කම තියෙනවා. අපි මීට පළමු දේශනාවල කතා කලා වගේම ඒ දරුවා කියලා ආදරයෙන් ඇසුරු කරන තැනක පේන රූපය පේන වර්ණ සටහන දරුවා නෙමේ නැතින හැට පේන පාටි ික දරුවා ඇහැට පේන පාට ටික ඒ නැතිනම් ඇහැට පේන හැඩරුව දරුව නං ඒ හැඩරුව පෙනෙන හැමෝටම දරුව කියලා හිතෙන් එපේ හැබැයි එහෙම හිතෙනෙනෑ ඇයිඒ පාට ටිකේ ඒ හැඩරුව දරුව නොවන නිසා දොට එහෙනම් කියනවේ රූපය එෙම නතිනම් වර්ණ සටහන්න පාට ටික කියන එක දරුව හෙම නෙමේ. එන පාට ටික දරුව නෙමෙයිඉන්නම් තමන්ගේ හිතේ හටගත්ත වේදනාව දරුවද තමන්ගේ හිතේ හටගත්ත කැමැත්ත නිසා හටගන්න සැපවේදනාව හෝ අකමැත්ත නිසා හට ගන්න දුක්වේදනාව හෝ මේ එක වේදනාවක්වත් දරුව නෙමේ. එතකොට දරුව කියල කියන්නේ තමන්ග හිතේ හඳුනනමද හඳුනනකම දරුවත් නෙමෙයි. හිත හිතනකම දරුවත් නෙමේයි එම දැනගන්න දැනගන්නකම දරුවත් නෙමයි. තුර දැන් දරුව නොවන ධර්ම තාටිකක් තමයි එමේටි. ට එික් එකක්වත් දරුවනේ මේ ටික දරුවත් නෙමේ ට දරුවා නොවන ධර්මතා ටිකක් වැයවීම නිසා දරවා නොවන ධර්මතාටිකක් ඇති තැනක තමන්ට දරුවා කියල සංකල්පයක් උපදවල තියෙනවා දරුවවා නොවන ධර්මතා ටිකක් අරම්භයා දරවා කියල සංකල්පයක් උපදවල තියෙනවා. දරුවා කියල උපදෝපු මේ සංකල්පයේ නිසා පන්නතුනිි ඔබට දැන් දරවා වයිසට යනකොට දරුව ජරාවට පත්වෙනකොට ඔබට දුකෙන් නැද්ද ඔබේ ජීවිතයට දැන් දුකේනවා. ඇයි දුකෙන්නේ. දරුවවා නොවන ධර්මතාටික් ඔබ දරවා විදිහට ගත්තකම නිසා. එතෝට යම් කිසි විදිහෙකින් ඔබට දරුවගේ ඉපදීම හම්බුනාන දරුව කියන තැන ලැබීම ඔබට තිබුණ නං ඔබට දැන් ජරාමරණය කියන දේ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ ජරාව කියන දේ ඔබ උරුම කොට පවතින කෙනෙක් බවට පත්වෙල තියෙනවා. දැන්. නැති වෙලා යන්නෙම කත්ත. ලෝකෙ ස්භාවේ තමයි යම් කිසි දෙයක් හටගත්තනම් හටගත්ත ධර්මය ඉතුරු ැව නැතිවෙනකම. එනිසා සතර මහදාාතුව විපරිනාමයට පත්්‍යනවා. සතර මහදාාතුව වෙනස්වීමට පත්වනවා. පට ව්‍යාපූ තේජෝවා යෝකන සතරමහදාාතුව වෙනස්වීමට පත්වෙනකොට එතකොට දැන් ඔබේ හිතේ හදාගත්ත සංකල්පයේ බාහිර රූපෙට් පැත්ති තියෙනවාගේ ඔබ වැරදිවිදිහට ඇුරුරන කොට වෙනස්වෙන්නේ පටව්‍යාපෝතයේ ජොවායෝ කියන දහතු ටික දහතු ටික වෙනස්සෙනකොට ඔබේ අර ආදරණීය සංකල්පනාව ඒ විදිහටම රූපි තුළ පවත්වන්න පුළුවන්කමක් නෙතිවෙනවා. එත ඔබට පේන්න කොහොමද අ ආදරණීය දරවා වෙනස්සෙලා කියලා. දැන් දරුවවා ජරාවට පත්වීම නිසා ඔබට දුක්වෙන්න පුළුවන්. ඇත්තටම ඔබට දුක කියනදේ ආවේ දරුවා කියන එහම නැතිනම් ඒ රූපය ජරාවට පත්වීම නිසාද එ ැතිම් ඒ රූපයේ ජරාවට පත්වෙන තැනක ඔබ දරුවා කියල හදාගත්ත සංකල්පනාව ජරාවට පත්වන රූපය පිළිබඳව පතිත කරන කොට ඇති කරගන්න දෝමනස්සේ නිසාද. එතකොට අපිට පේනවා අපි දුක උපදෝගන්නේ එලිය තියෙන දේල් මත නෙමෙයි තම තමන්ගේ ජීවිතය මත තමයි තම තමන් දුක උපදෝගන්න කියන එක පිළිබඳව තමට දකින්න පුළුවන්ම තියෙනවා. පින්නතුනේ දුක්ක උපදෝගෙන තියෙන්නේ කෙනා තුළම නිසා තමයි තම තමන් තුළ ඒ දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. පිණුතුනේ අද දවසට ලංකාව කීදනෙක් ලෙඩවෙනෝද. අද දවස්ට ලෝකෙ කීදිනෙක් ලෙඩවෙන ෝද. අද දවසට ලෝක කීදිනෙක් ජරාවට පත්වෙනනෝද. ඔබේ ජීවිත්තයට දුකේනවද අනේ මගේ අය ලෙඩවුණා අනේ මගේ අය ජරාවට පත් වනා අනේ මගේ අයයි දුකට පත්වෙෙන්නේ කියේ ඔබට වෙහෙසක් විඩාවක් ඇතිවෙන්නේ නැහැ. යි බේ කියන ඔබ ආදරයි කියන කෙනෙක් පිළිබඳව ඒ විදිෙට යක්ක් ඇතිවනොත් එෙම ඔබට දැනගන්න ලැබුණොත්ත එෙම අන්න්න ඔබේ ජීවිතට දැ දුක හඇත්ව වෙනවා. පිනතුනේ දුක ඇතිවනේ ජරාව කියන දුක උපදින්නට හේතුනේ බාහිර රූපයේ විපරිනාමය නෙමේ. එ රූපයේ විපරිනාමය කියනදේ රූපය වෙනස්වීම කියනදේ ඔබට දුක දෝමනස්සේ ගෙනල්ල දෙන්න පුළුවන්න්නන්. නතුන රූප වස් වෙන වස්සෙන ැරට ෝක ඔබ දැනගත් නොදනගත් ේදව නිසා ඔබට දුන්නට ඕනේ. හැබැයි ඔබට දැන් යම් දුකක් එනවනම් ඒ දුකෙ එන්නේ ඔබ ආදරය කරපු ඔබ කැමැතිවුනාය වෙනස් වුන නිසා. එතකොට තැන් ඒ වෙනස්වීම කෙරේ එතකොට බල පවත්වල තියෙන්න්න පිනතුි ඔබ දන්නාකම. ඔබ ආදරය කරනකම, ඔබ කැමතිවුණ කමනේ. ති රූපේ වෙනස් වුනාට ඔබ ආදරෙත් නැත්තං ඔබ දන්නත් නැත්තං ඒ රූප කොච්චර වෙනස් සෙලාගියත් ඒ රූප කොච්චර රාවට පත් වනත් ඔබට දුකේන්නේෙනෑ එ දුක එන්න හේතුවමකදද ඔබ ඒ වෙනස්ව යන නැතිව යන ජරාවට පත්වෙන රූපය ආරම්භයා මම මගේ ඒමත් නැතිනම් කෙනෙක් පුද්ගලයෙක් විදිට ඇසුරු කරනවානං අන්න ඒ ඇසුරු කරනකම නිසා තමයි පිතුන ඔබට ජරාදුක විඳන්න පුළුවන්කම ලැබිලතියන්නේ එකොට පේනවා අපිට ජරාදුක උපදින ආකාරය පිළිබඳව තමන් නොවන ධර්මතාටිකක් තමන් නොවන කාරණාටිකක් තමන්ට අවශ්‍ය විදිහයට පවත්වන්න තත් බැරි කාරණාටිකක් ඔබ පුද්ගලේ කැටියට ගත් අහම දරුවා විදිහට අම්මා විදිහයට කල්පනා කලාම ඔබේ ජීවිතයට දුක න නතු මෙතන අපි හොඳට තේරුම් අරගෙනන්නට ප මේකත් අපි වශයහි පවත්වන්නට බැරි අනාත්ම ධර්මයක් කියන එක. ඒ අනාත්ම ධර්මයක් කියලා අපිට මේක පවත්වන්නට පුළුවන්න්නං ඒ රූපයෙන් වෙනස්ව යනකොට පින්නතුනි කෙනෙක් සේදී නසාගන්න යන්නේ නැහැනි. ඒ රූපයේ නැති වෙනකොට කෙනෙක් අඩන්න වැලපෙන්න්න විලාපතියතිය දුකට පත්වෙන්නේ යන්නේ නිනහෑැනි. එනිසා මේ කාරණාව බොහොම වැදගත්ව බේජීවිතයයට මොකද ඔබට ඕනම මොහොත්ත ජරාව කියන දුක එන්න පුළුවන් කම තියනවා. එන්න පුළුවන් පරිසරේක තමයි ඔබ ජීවත්වන්නේ ඒ එන්න පුුවන් තැනත් තමයි ඔ අද අල්ලගෙනඉන්නේ එනිසාඔබට සිද්ධ වෙනෝ මේ කාරණාව පිළිබඳවද නුවනින් අවබෝධ කරගෙන ජීවත්තෙන් එහමනැතිනං ඔබ නුවනින් ඒගැන යම් කිසි විදිහකින් බපොත්තුවක් ඇතු ජීවත්ත එන සිද් වෙන ඒ ජරාව කියන ධරමය ඔබ ඇතිකරගෙන තියෙන විදිහ ගැන ඔබට ටකක් කල්පනා කල බලන්න වෙනවා. පිනතුනි ඔබට ඔබේ හිතවත්තෙක් ඔබේ ඥාතිවරයෙක් දරුවෙක් අමතාත්ත ෙඩ වෙන වෙලාවක ඔබේ සංකල්පනාව නැතිනම් ඔබ ටිකක් ඔබේ මනසදිහා හැරිලා බලන්නක. ඒ කෙනෙක් ජරාවට පත්වන තැනක වයස්සට යන තැනක මට මෙච්චර ආදරෙෙන් සලකපු. නැතිනම් මගෙත්ත එක්ක මෙච්චර ආදරෙෙන් හිටපු කෙනෙක් නේද මේ විදිහට මේ දුකට පත්වෙල තියෙන්නේ කියලා ඔබ ඒට බලන කොට කොච්චර දුකක් තමන්ගේ ජීවිතයට ඇති කරන්න පුළුවන්දේදයට. ඒදේට පිනතුනි ඔබට ඇඩීම වැලපීම මේ කාරණා හැම දෙයක්ක් ඔබට ගෙනල්ල දෙන්න පුළුවන් කමතියෙන. ට මහස සන්තපයක් ගැනල්ල දෙන්න පුළුවන් කමතියනවා. ඒ පිළිබඳව හිත හිතා හිත හිතා අර මුොන්ඩ රජ්ජරූ හිටියාවගේ ට කණ්න්නි බොන්න නැතු දුකට පත්ත ව ජීවත්වන්න පුළුවන් කකමතියනවා. ඒක ජීවිතයේ මේ ව්‍යාධිය කියන ධර්මය ඒ හන්ද තිනන් ජරාව කියන ධර්මය මරණය කියන ධර්මය හමුවේහි ඔබේ ක්‍රියයා කලාපේ. එනිසා දැම් මේේ ජරාව කියන ධර්මය හමුවේ ජීවත්වෙන ඔබට තේරුම් ගන්නට වෙනෝ දෙක්. ඒ තේරුම් ගන්නට වෙන්නේ කොහමද ඔබ තුළ උපබදෝගත්ත කියලා ඔබ දකින්නට වෙනවා ඔබ ඔබේ මනස පිළිබඳව සිහිපත් කර ඔබ දුකූපද්ද ගන්න කොමද කියලා තමන් තමන්ගේ හිත පිළිබඳවම හිතනවා තමන්ගේ හිත පිළිබඳවම හිතමින් තමන් කාලේ ගත කරනවා තමන්ගේ හිත පිළිබඳවම හිතමින් කාලේ ගත කරන කොට පිනතුනි අන්න එක දුකට පදනමක් එක දුකට පසුබිමක් සකස්වෙලා තියෙන්නේ තමන්ගේ වැරදි මනසිකාරය නි සහිකීනක තන්ට දකින්න පුල එතකොට තමන්ගේ වැරදි මනසිකාරයේ දුරුකරගන්නට නං තමන්ට දකින්න වෙනවා අනාත්ම ධරමය අනාත්ම දෙයක් විදිහෙට. රූපේ කියන එක මම වශයෙහි පවත්වන්නට පුළුවන් දෙයක් නෙමයි. ඒ මම වශයහි නොපවතින රූපය පිළිබඳව දරුවා කියල හිතුවෙත් තමන්තුලින්මයි. ඒ දරුවා කියලා හිතාගත්තදට කැමැතිවුණෙත් තමන්තුලින්මයි. ඒ නිසාමතමයි කැමැත්තට අනුරූපව කැමැත්ත ඒ විදිහෙට පවතින් නැති තැනකද දුකවපදින්නේ. දැක්කට පස්සේ ඔබට ඇතිවෙනවා දෙයක් එහෙනම් මං මේ දුක නැති කරන්න ටවශ්‍යයි මේ දුකේ නිරෝධයක් කරන්න ටවශ්‍යයි. ඒ දුකේ නිරෝධයක් කරනවන්නම් ඒ දුක එකන ජරාදුක නැති කරන්නට ඕන නං ඔබට ජරාදුක නැතිවීමේදී අත්්දකින්නට වෙනවා යම් දැක්මක් ඒට තමයි සම්මාධිත්්්‍යි කිය කියන්නේ ඇත්ත ඇති හැටියට දකිනෝ කියන්නේ සොට මොකක්ද බැඇත්ත ඇතිට දකින්නේ. ඔබට සිද්ධ වෙනවා. හටගෙන නැතිවෙලා යන ධර්මතාටික පිළිබඳව රූපය හටගෙන ඉතුරු ැව නැති වෙන හැටි, ඉතුරු නැතුව නැතිවුණ රූපය පිළිබඳව ඔබ දරුවා අම්ම තාත්ත කියල කල්පනා කරපු හැටිඒදේ පිළිබඳව ඔබට තේරුම් ගන්නට නුවනින් මෙෙහි කරන්නට සිද්ධ වෙනවා. කොටිම කිව්වොත් අනිත්‍ය ධර්මය අනිත්්‍ය දෙයක් හැටියට දකින්න සිද්ධ වෙනවා. දුක්ක ධර්මය දුකක් හැටියට දකින්නට සිද්ධ වෙනවා. එවගේම අනාත්ම ධර්මය, නාත්ම ධර්මයක් හැටේට ඔබට කින්නට සිද් වෙනවා. අනිත්‍ය දුක්ක අනාත්ම කියන මේ ධර්මය අනිත්‍ය දුක්ක අනාත්ම විදිහෙට ඔබ මෙනෙහි කරනකොට ඔබට ලෝකෙ පවතින දෙයක් කම්බ වෙන්න. ජරාවට පත්වෙෙන්න්න පුද්ගලයෙක් කම්ඹ වෙන්නේ. නැතිනන් ජරාව කියන ධර්මය පුද්ගල බවෙන් ඇසුරු කරනවා කියන මෝඩකම ඔබ යිංකරල තියෙනවා. අන්න එතනට මයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්මදේශනා කළේ. ජරාව කියන ධර්මය, පුද්ගල බවකින් ඇසුරු කරලා පුද්ගලයකුගේ කරගත්තට පස්සේ අපිට දුක්වෙන්න පුළුවන්කම අයින්ටරල දැම්මොත් එක යන්නේ අපිට පේනවා ස්කන්ධ ධර්මයක හට ගැනීම සහ වැෑවීම කියනදේ ඇහැට වර්ණ සටහනක් පෙනුණ පෙනුණු වර්ණ සටහන ඒ මොහොතෙම ඉතුරු නැතුව නැතිවෙල ගිය එතකොට ඒ වර්ණ සටහන අරභයා සිතකින් ගැමක් දැනගත්තා දැනගත්තදේ ඉතුරු නැතුවම නැතිවෙල ගියා. ආපහු ඇහට වර්ණ සටහන උප දිනකොට කලින් දැකපු වර්ණ සටහන නෙමේ උපදින්නේ. එතකොට මේ විදිහෙට දකිනකොට ඔබට ලෝක තුළ පේනවානම් කලින් දැකපු දරුව තමයි ආපහු පේන්නේ කියලා පිනතුනි කින් දැක දරු ආපහ දකින්න බැරි බව බොහොඟට ඒ ධර්මය තුළ තේරුම් අරගෙනවා. එතට ජීවිතයට දුකගේන්න පුළුවන් පැත්තක් දුකගේන්න පුළුවන් ඉඩ කඩක් ඔබට ඇත්තේ නැහැ.ඒට හේතුව අනිත්‍ය වූ රූපය අනිත්‍යය ලෙසවබ දකිනවා. අනිත්‍ය වූ වේදනා සංඥා සංස්කාර විඤ්‍යාන කියන තමන්ගේ පැත්තඇති වුණු නාමධර්මතා ටික අනිත්‍ය ලෙසම දකිනවා. එතකොට ඒ නාමරූප ධරමයන්ගේ හටගැනීම සහ වැවීම පිළිබඳව දකින ඔබට නාමරූප සමවාය තුළ ගොඩනැගුණු දුවපුතා අම්මතාත්තා මේ දේවල් බොරුවක් ඒ දේවල් වැරදි තැනක ඇති කරගත්ත මනසිකාරයක් හැටියට ඔබට දකින්න පුළුවන්. එතකොට හේතුඵලදහමක දැකීම තුළ ඔබට ජරාදුක අයින් කරල දාලා ජරා ධර්මය පිළිබඳව අවබෝධයකින් ඉන්න පුළුවන්කම තියෙනවා. ජරා ධර්මය හිසව භාවේ තමයි. එතන පුද්ගලයග වයිසට යෑමක් ඇත්ත නෑ. මම වයිසට ගියා දරුව වයිසට ගියා අම්මතා අත්වයිසට ගියා කියලා ත රා ධර්මයක් ඇත්තින එක තමයි ජරා ධර්මය දුකට පත් කර ගැනීම අතර තියෙන වෙනස. පුද්ගලයකුගේ වුණත් දුකේ එනවා ධර්මයක් වුණොත් දුක එන්නේෙ නෑ. ධර්මයක් වුනොත් කැමැති විදිහයට පවත්වන්නට යන්නේෙ නෑ. පිනතුන මේ කැලෑවක ඕනෑ තරම් ගස් තියනවා. මේ ගස් ක්‍රමක් ක්‍රමයෙන් නැසිලය නො මේ ගස් ක්‍රමක් ක්‍රමයෙන් දිරාවට පත්තලයනවා. දිරා යන ස්වභභාවය ලෝකේ ගහකට ගලකටඋනත් පොදු ධර්මයක්. හැබැයි ඒ ගහකට දුකක් ඇත්තෙ නෑ අනේ මම දිරා යනවන කියලා. ඒ ගහකට දුකක් ඇත්තෙ නෑ අනිත් ගසුත් දිරා යනවන කියලා ඒ තමයි පිනතුනි ජරා ධරම මේ තියෙන වෙනස. මේ රූපය මේ කය ජරාවට පත්ති නෝ. එක අනාත්ම රූපයේ ලක්ෂණය මේ රූපය කෙනෙක් පුද්ගලෙක් විදට පනවන්න පුළුවන්දයක් න මේ. සතර මහධාතුවේ ස්වභාවේ තමයි ඒ සතර මහදාතු සමවාය තුළ එක වෙනස්වීමට විපරිනාමයට භාජනයවීම. ඒ පටවිදහතුූ වැඩියවුණත් ආපෝධහතු වැඩිවුනත් තේජෝදහතුව වැඩිවුත් වායෝධහතු වැඩිවුනත් එක විපරිනාමයට භාජනය වෙනවා. එතකොට තේජෝ ගුණිකත්වය නිසා ක්‍රමක්‍රමයෙන් පැසීමට පත්වෙනවා ජරාව කියන දේ ටික 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 ලංගව යනවා. එතකොට කයට කවදාවත් දුකක් දැනෙන් නෑ පිනතුනි මට දැන් විනාසයට පත්වෙන දේ ලංවෙලා මාව ක්‍රමක්‍රමයෙන් ජරාවට පත්වන කියලා. එතට මේ කය ජරත් කය මම කරගත්ත කෙලේසේ නිසා තමයි පින්නතුනි අපිට හිතෙන්නේ අනේ මම දැන් ජරාවට පත්වෙනවා නේද කියලා හැබැයි මේ කය අතැරල්ල දැන්මට පස්සෙත් අපිට එහෙම හිතෙන්න්නේ එනම් අපිට පේනවා මේ කය මම කරගත්ත මෝඩකම නිසා තමයි මේ කය අනුරූපූනක් මට දුක්කෙන්න්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ කය මම කරගත්ත මෝඩකමයි කරගන්න කය ක්‍රම ක්‍රමයන් ජරාවට පත්ේ හැබැයි ජරාවට පත්තිෙන කය අනුව මට මනස ජරාවට පත්නොකරගෙන ජීවත් එන්න පුුවන්කම තියනවා. එනිසා මේ කය මම කියල දකිනකම කය මගේ කියල දකිනකම ඔබට වෙනස් කරගන්න වෙන. දකින්න වෙන මේක මට ඕන විදියට තියාගන්න පුළුවන්කමක් නෑ මේ කයත් ක්‍රමක්‍රමයෙන් ජරාව උරුමකොට ජරාව ස්භාව කොට පවතින දෙයක්. මොකද මේක අනාත්ම දෙයක් මේක වශයහි පවත්වන්න පුළුවන් දෙයක් නෙම ඒ සතර මහ ධාත්තුව ක්‍රමක්‍රමයෙන් විපරිනාමයට පත්ව වෙන විපරිනාාමයට පත්තිනකොට රූපේ වෙනස්සෙනවා. එ රූපය වෙනස් වුනාම් කියලා කියන්නේ එක මම වෙනස් වනනාහෙම න ඒක අනාත්ම රූපය ලක්ෂණයක හැ ොහොතකම සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එ ද අම්ඹයා අනේ මම ලෙඩවෙනවන්නේ මම ජරාවට පත්වෙනවන්නේ කියලා හිතන එක මෝඩකමක් කියලා තමන්ටම තේරුම් ගන්න පුුවන්කම තියෙනවා. ඒ විදිහට තමයි පින්නතුන ්‍යයාදිී ධර්මය කල කියන්නේ. ව්‍යයාදිහෙක් කියල කියන්නේ ලෙඩවීම කියනෙක. එදෝ අපි කවුරුත් ෙඩවීම කියන දේ උරුමකොට පවතින අය. ලෙඩවීම කියන දේ උරුමකොට පවතින අය වනාට ලෙඩවීම කියනදේ මම මගේ විදියට අල්ලගත්තාම අනේ මම ලෙඩවුනා අනේ මගේ අය ලෙඩවනා කිය ඔබට දුකට සන්තාපේයට පත්වන්න පුළුවන්කම තියෙනවා. අනේ මම ලෙඩවෙයිද දන්න නෑන කියලා ඔබට බයින් ජීවත්ෙන්න්න පුළුවන්කමත් තියෙනවා. මේක පින්නතුනි අද කාලෙට අද දවසට අපිට බොහොම ගැලපෙන දෙයක්න්නේ ලෙඩවීම කියනදේ මේ වසංගත තත්ත්යක්ත් එක්ක ඔබට බොහොම තදට මුහුණ දෙන්න සිද්ධ වන දෙයක්. එක මුළු සස්ත ලෝකට මුහුණ දෙන්නට වෙලා තියෙන දෙයක්. ඉතින් ඔබට දැන්ම් ප්‍රශ්ණ ගොඩක්තියනවා ඔබේ දූදරූ රකින්නට ඕනේ. ේ හිතව තුන් රැකගන්නට ඕනේ ඔබ රැකිෙන්න්නට ඕන ගොඩක් දේවල් තියනවා. පිනතුි ෞද්යෙක් විදිහෙට අපි මේකට බොහොම ප්‍රඥා සම්පන්න්නව මුහුණ දෙන්නට වශ්‍යයි. ඒ තමයි මේ දුක කියන දේට අපි මුහුණ දෙන්නට යනකොට පිනතුනි අපිට පේනවා හොඳ විදිිහෙට අපි මේකට මුහුණ දෙන්න කොහොමද කියනික. එක කියන්නේ යම් විදිිහැකින් අපිට පුළුවන්කම තියෙනවා ලෙඩවීම කියන ධරමය අනුව ගිහිල්ල ලෙඩවීම කියනදේ ඔස්සේම අපිට දුක කියන දේ උපද වන්න පුළුවන් කම තියෙනවා. ලෙඩවීම කියන දේ මත පතිත වුණට පස්සේ තමයි. අපිට ලෙඩවීම කියන දේ දරුවගේුණු දරුව ලෙඩවුණන කියලලා දුක්වෙන්න පුළුවන්. ලෙඩවීම කියන දේ අම්මගේ වුනොත් අම්ම ලෙඩවන කම නිසා ඇතියෙන දුක විඳින්න පුළුවන්. මෙවිදියට ලෙඩවීම කියන ධර්මය අනුවගිහිෙල්ල අපිට පුළුවන් කම තියෙනවා. ඒ දුක කියන දේ උප දවාගන්න පැත්තට බලන්න ඒවගේම දුක නැතිකරගන්න පැත්තට අපිට ිහ කල බලන්න ලෙඩවීම අරභයා අපි ඒක දකිනවනං දරුවා කියන එක මත පතිත කරලා දකිනව නම් ඒ මත දාල අපි ලෙඩවීම කියන දේ මත් අපි ඇද වැටිල බලනවාන පිනතුන අපිට පේෙනවා දරවා ලෙඩවෙලා අම්මතාත්තා ලෙඩවෙලා ලෙඩවීම කියන දේ තව පුද්ගලයකුගේ වෙලා අපිට හම්ඹ වෙනවා. අන්න එතකොට ලෙඩවීම කියන දේ නිසා අපේ ජීවිතයට දුක වෙහෙස අපිට ඇති කරගන්නට වෙනවා. ගේම දුක ැකරගන්න පැත්තට බලනකොට අපි ජරාවට කතා කලාගේම ලෙඩවීම පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන් කමතියනවා. එකක් තමයි ලෙඩවීම කියන දේ පිළිබඳව අපිට නුවනින් බලනකොට අපිට දකින්න පුුවන්කමතියනව ෘතවත් පුද්ගලයා ලෙඩවීමට මුහුණ දෙන්නේ කොද කියලා. ඔහු දන්නවා ලෙඩවීම කියන එක මටවිතරක් කාපු දෙයක් මටවිතරක් එන දෙයක් නෙමේ ලෝක යම් පුද්ගලය කිපදදුනානං යම් සත්්‍යය කිප දුනානං ඉපදදුුණු සත්්‍යයාට ලෙඩවීම කියන දුකට අනිවාරය මුොහුණ දෙන්නට වෙනම්. එක හු තේරුම් අරගෙනන්නවා. ඒ ඕනම ොතක ලෙඩවීම කියන දේ තමන් කරා පැමිණෙන්න්නට පුළුවන්කම තියෙනවා. මෙවිදිහට බලන ඒකෙනට තාන සූත්‍රයට අනුව ට දකින්න පුළුවන්කම තියෙනවා ලෙඩවීම කියන දේ දකිනකොට ඔහු කෙරෙහි යම් තිබුණොත් ආරෝග්්‍ය ම දෙයක්. හරිට ලෝක ගොඩත් දෙන ජීවත්තෙන පිනිතුින් අපි කවදාවත් ලඩවෙන්න නෑවගෙන. ලෙවෙන්නේ නෑවගේ ජීවත්වෙන ඇත්තෙකුට ලෙඩක් හැදුනට පස්සේ ඔහු ඒ පිළිබඳු මොන තරන් තැවීමට පත්වෙනෝද. සමහරයට මුළු ජීවිතේම කලකිරනවා ජීවිතේ නැතිකරගන්න තත්ත්වයට පවා පත්වෙන එල් ලෙඩවීම කියන දේ දරාගන්න පුුවන්කමක් ඇත්ති නෑ. ඔු නිකමටවත් හිතනෑ නේ ම ලෙඩවෙනනයම් මොහොක කියලා. එනි සාපින්න තුනි අපි ලෙඩවීම කියන එක ගැනටික් හිතන්න ඕෝන අපි ඕනම වෙලාවක ලෙඩවවෙන්න පුළුවන්කම තියෙන? ෙඩවෙන්න පුලුවන්කම උරුම කරගෙන ජීවත්වෙනවා. අපිට හැම මොහොතක දැ ලෙඩක් නැතිවන්න පු හැ යිල්ග ොත වෙනන කොටත් අපේවිත ඩක් ලතන පුළන්. ඒ තයි ලෙඩවීම කියන ධර්මය හිස්ව භාවය. එතට මේවිදිහට ලෙඩවීම කියන එක ගැන දකින ස්ෘතවත් ආරය ශ්‍රාවකය ස්ෘතවත් පුද්ගලයා එ ලෙඩවීම මේ තමන්ට විතරක්කාපපුදයක් හැටියට දකින්නේ. ඒ ලොක ඉදන ටත් ෙඩවෙන්න සිද්ධ වෙන අයික මේ අදකාලෙට ගැලපිෙන විදිහට නම් තින ව සංගත තත්යෙන් ලෙඩ නෝනත් ඔබට ලෙඩවීම කියනට කයි මොහොතේ හරිම හුණ දෙන්නට සිද්ධ වවා. එනිසාබට කොයි මොතේ හරි ෙඩක් නිසා ඇති මරණයකට මහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉන්ද ලෙඩවීම කියන එක පින්නතුනි අපිට හැම මොහොතකම කොයිම මහොතක හරි මුහුණ දෙන්නට වන සිද්ධියයක්. එන අපි ඒට ලැස්ති වෙන්නට ඕනේ. එකට අපි මානසිකව අපියට මොහුණදීන් මුොහුණ දෙන්නට පුළුවන් ශක්තිමක් බවක් අපට ධර්මයත්තුලින් අපේ ජිවිතයට ලැබිල තින්නට ඕනේ. ඔබ මොන ආගමකින්නට පුළුවන් මොන ආගම් පසුබිමක් ඔ බැසුරු කරන්නට පුළුවන්. ඒ දේවල් පසකින් තැබේවා ඔබට ලෙඩවීම කියන දුක ඔබ කරාය නොම තමයි. එකට ආගම බලපාන්නේෙ නෑ. ඒකට ජාතිය බලපාන්නේෙ නෑ. ලෙඩවීම කියන දේ ඔබට අනිවාරය මහුණ දෙන්නටරෙන සිදධ ඔබේ අයට එකට මොන දෙන්නට සිද්ධ වෙන දෙයක්. එනිසා මෙහෙම දෙයක් තියෙන ඔබට ලෙඩවීම ගැනත්තිකක් කල්පනා කළ බරන්න තෝන එක මට එන දෙයක් නෙමෙයි ලොකෙ කාටක් පොදු ධර්මයක් එනිසා ලෙඩවීම කියනදේ පොදු දෙයක් හැටියට ඔබ දකින එක පලවෙනිමදේ. ඊට පසි දෙවැනි කාරණාව තමයි ලෙඩවීම කියන දේ අර ජරාව පිළිබඳව කතා කලා වගේ පිනතුනි මම ලෙඩවුනා මගේ අය ලෙඩඋනා කියලා ඔබට දුක වෙහෙස විඩාව වෙන්නේ කුමක් නිසාද කියනෙක ගැත් ටික් අවබෝධයෙන් කටයුතු කිරීම. මම ලෙඩවුණා මගේ අයි ලෙඩවුනා කියලා පින්නතුන ඔබට හිතෙන්නේ ඒක හිතෙන්න්නට තියෙන ප්‍රධානම කාරණාව ඔබවට පත්වෙෙන්නේ ඒක පුද්ගල බවකින් ඇසුරුවීම කියන එක රූපේ පුද්ගලයකුගේ වෙනකොට වෙනස්ස යන රූපයේ පටවිධහතුව වැඩිවුනත් ආපෝධහතුව වැඩිුනත් මොකක් මොකක් හරි වෙනස්සී මක් සිද්ද වනත් ඔබට හම්බෙනෝ මට සනීපනැහැ මම ලෙඩ වෙලා කියනෙ එක ඇතිකරගන්න මානසික දොම්න්නස තමයි පිනතුනි මහත්ම පීඩාවත් කරන්නේ. කායික දුක කියන එක එච්චරම පීඩාවක් ගෙන ලදන්නේ නැ මානසික පීඩාව තරක්. ඔළුව කැක්කුමක් තිබුුණොත් ඔළුව කැක්කුමකින් එ දුක ඔබට කොච්චරක් ලැබේද. පිනතුනි මේ තත්පරේ මේ ොත්ත න මේ මොහොත්තේ ඇතිවෙන කායික දුක විතරයි ඔබට දැනන්නේ. හැබයි මානසිකෝ විඳින දුක ඒ දුක මගේ කරගෙන අනේ මගේ ඔලුවරිදෙනවා කියන සංකල්පයයක්ත්. තරක් ද පැත් ස් න ට මේ ඔලුව ැක්ම තියෙන්නේ නේමට පැයක් ඉ පැයක්ක් තිස්සේ ඔලුරිදනවා කියනකක් ඔබට ඉදන්න පුළුවන්කම තියන පෑක ඉදල ති ඔලුව කැක්කුම දැන් විදිවා. හැබයි පැයක ඉඳල තිබුණ කැක්කුම ැද නොද න මේ මොහොත්ේ කත් පොට් අත් නිසා කයිට ස් පර්ශෂනයක් නිසා තමයි දැන් ඔලුුව කැක්ුම කියන්නේ මේ මොහොත්තේ දින්නේ. ඒද හටකග දැනග මොහො කොට ල . ඔළුව කියනද දෙකුත් කැක්කුම කියල වෙනම නැතිනං කය සහ පොට්ටබ්බේ කියන එකකම නැතිවෙල ගිහිලා නමුත් අපි ඒදේ නැවත නැවත තියෙනවා කියලා හිතාගෙන දැන් පැයක්තිසේ ඔළුවොරි දෙනවා කියන එක තමයි අපි විඩින්නේ ඒදුවට පින්න තුන් හිතන්නු මොනතරම් මුලාවක ද අපි ජීවත්යන්නේ කියලා මොනතරම් වැරදි තැනකදි ජීවත්වවෙන්නේ කියලා. අපිට පේනවා ඇත්තටම මෙතන පවතින්නේ ඉතාම අනාත්ම ධරමතාවයක් ූපේ හිලක්ෂණය ඒ අනනාත්ම ධර්මතාවය අපි පුද්ගලභාවයෙන් ඇසුරු කරන නිසා එක දිගට තියෙන දෙයක් හැටියට කල්පනා කරන නිසා මට පේවා පුද්ගලයෙක් ලෙඩවෙනවා නේද කියල දකින්න පුළවා. එතකොට පුද්ගලයෙක් ලෙඩ වෙනවා කිය දකිවා කියකොට ජීවිතයට දුකේෙනවා කිය එක දකින්න පුළවා. එනිසා ඔබට දකින්න වෙන පුද්ගල බව ගොඩනගෙන් නැති දර්ශනයක් පුද්ගල බව ගොඩනගෙන් නැති දර්ශනයක් කියල කිව්වේ අනිත් එවන විපරිනාමයයට පත්වෙන දේ ඔබට දකින්න වවා. කොට ඔට රාවට පත්වෙන්න මම හම්බ වෙන්න ඇැතිවෙනවා. ජරාවට පත්වෙන්න තව කෙනෙක් කම්බ වෙන්න ඇැති වෙනවා. ඇයි රූපය හටගෙන ඉතුර නැතුව නැතිව වෙනවම් වේදනාව තතුරනැතුව නැති වෙනවානම් සංඥ්‍යාංස්කාර වි ඥාන හටගෙන් නතිවෙනවා නම් ඔයටිගෙන් පරිබාහිර වෙනද දෙයක් ඇැති නෑ. ඇතිවෙන්නේ මොය ධර්මතාටික තමයි. පින්නතුනි ඒ ධර්මතාටික දිහා ඔබ හොඳට නුවනින් බැලුවොත්තහෙම ඔබට පුද්ගලයෙක් කියනදේකින් ඇසුර වෙන්න ලෙඩ වෙන්න කෙනෙක් කම්බ වෙන්න. ලෙදවෙන්න කියනෙ කම්ඹවෙන් නැවෙන කොට ඔබට ලෙඩවීම අනුවගිහිල්ල දුක්වෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඔබට යම් කිසි තිබුුණ නං ආරෝග්‍ය මදයක්, ආරෝග්‍ය මදයට ඉඩ නැතුවයනවා. ආරෝග්‍ය මදය නිසා ඔබ යම් කිසි අකුසලයන් සිද්ධකරනම් ඒකට ඉඩත් නැතුව යනවා ඒවගේ ලෙඩවීම කියන දුකෙන් ඔබට නිදහස්වවෙන්න පුළුවන් කකමත්යෙනනවා. ඒවගේ ම තමයි මරණ දුක කියන එක පිනතු රනප. පත්වෙනවා කියන එක කාටත් පොදු ඉපදුුණු හැමකෙනටම මුහුණ දෙන්නට සිද්ධ වන දෙයක් කවුරුත් කල්පයක් ජීවත්ත නැත්තු නැහැ. එවගේම කවුරුත් කල්පයක් ජීවත් වනක් මරණය කියන ධර්මය උරුමකොට තියෙන කමකයි ජීවත්වෙන්නේ එක දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මනුෂ්‍යයන්ටක් කාටත් පොද දෙයක්. එතුට අපිට මරණය කියන දේ ඉක්මවා යන්නට පුළුවන්ද. මරණය කියනදේ ඉක්මවා යන්න අපිට පුළුවන් කම තියෙනවා තමයි මරණ දුක ක්මවන්නට පුළුවන්. එනිසා තමයි නිවන්නට කියන්නේ අජරාමර නිවන කියලා. එනිවන ජරාමරණ නැති නිවනක් එ නිවන ඇතුළ ජරාමරණ දුක පණවන්න පුළුවන් තැනක් ඇත්තේ නැහැ. යම් කිසිෙනෙක් නිවන් දැක්කොත් එයාට මරණ දුකක් ඇත්ත නැෑැ. ඇයි මරණ දුකක් ඇත්ත නෑ කියලා කියන්නේ. මරණයට පැත් පත්වීම දුකක් බවට පත්තන්න පින්න තුන මරණය කියනදේ පුද්ගලෙක් විදිහට ඇසුරු කරන්නට පුළුවන්කම තියන කෙස් ටික් තියෙනෙකුට රේ ැවලයනක අනේ කෙනෙක් මැරනවා කියලා කෙනෙක් විදිහට රූපේ දකිනකොට එයාට කෙනෙකුගේ මරණේ පිළිබඳ දුක්වෙන්න පුළුවන්කම ැබිල තියනවා. හැබයි හටගත්ත ධර්මය මොහතක් මොහතක් පා සහටගන්න නැතිලයනවන ඒදේ පිළිබඳ අවබෝධ කරගත්තො කෙනෙක් පනවන්න තැනක් නැත්තම්. මැරන් මරණය කියනදේ පනවන්න තැනක් නැතිනවා. කොටින්ම උපදින්න පුදගලෙක් නැත්තම් පින්නතුනි මරණේයට පත්වෙන්න පුද්ගලයෙකුත් නැනේ. උපදින්න පුද්ගලෙක් නැත්නම්. මරණයට පත්වන්නට ද පුද්ගලයෙක් නැෑ. එතකට පේන්නේ හටගත්ත ධර්මතා සමෝහයක් ඉස්කන්ද ටිකට හට ගැනීම සහ වැෑවීම කියන ධර්මය විතරයි යාට දකින්න පුළුවන් කමතියනෙ. එහන්න මේ ඉතාම ප්‍රයෝගික භාවිත්‍යයක් මරණ දුක නැති කරන්න පුළුවන්කම කියන එක. කෙනෙකුට හිතෙන්න්න පුුවන් එක කරන්න පුළුවන්ද කියලා. ඌ මරණය කියන දේ නැති කරන්නට පුළුවන්කම තියනවා. හැබැයි මරණ දුක කියනදේ. එතකොටැලේ තියන ගහක්. ති වෙයානකොට ැල්ලයායනකොට හ දුක හිතවෙෙන්නේ නෑවගේම මේ රූපයේ නැතිවෙලාගයා කියලා තමන්ට මරණ දුක නොවිදන්න පුළුවන් තරන් තන්ගේ මනස පත්කරගෙන නම් ඒමට යනකම් මනස දියුණු කරෙන නම් ඒක මයි වටි නාමදේ බවට පත්වෙෙන්නේ. පිනතුනේ නිසා මරණ දුක අපි නැතිකරන්න කොහොද කියෙක ගැන බට නුවනින් සම්මර්ශණය කරන්නට වෙනවා. මරණ දුක ඔබට නැතිකරගන්නට අවශ්‍යනං. පිනතුය ඔබ ඉස්සෙල්ලාම නැතිකරගන්නටවශ්‍යදේ තමයි මේ ජීවත්. එනවා කියල ගත්ත පුද්ගල බව එතකොට ජීවිත මධයක් තියෙනවා නම් මරණ ගැ හිත ඔොබටඒ එක නැතිකර ගන්නට පුළුවන් අමතියනවා. අ අපි ජරාව සහ ව්‍යදී ගැන කතා කලා වගේම ලෝකෙ කෙනෙකුට ජීවිත මදයක් තියෙනවා. එනිසා මැරෙනව කියනෙකත් මතක නෑ. මැරෙනවා කියනෙකුත් මතක නැතුව මහා තන්හාාවෙන් වට පිටාව බොහෝ දේවල් රැස් කර ගනිමින් ඇනකොටා ගනිමින් බැන ගනිමින් ගහගනිින් ෝකකි ජීවත්තයෙන. යුද කෝලාහල රන්්ඩු සරුවල් කලාහ විවාද වාදවිවාද ගොඩක් දෙවල් දකින පුළුවන් කම තියෙනවා එතවට ඇයි මරණයට පත්වෙනවා කෙනෙක්වත් නොදන්න කමනේ සැකට කියනවා ජීවිත මතදය කියලා. කෙනෙකොට නුවනින් දකින්නට කියනවා මේ මරණය කියන දරමය අපි උරුමකොට ජීවත්වෙන අය ඕනම වෙලාවක මරණය තමන් කරා එන්න පුළුවන් කම තියෙනවා. ඒ මරණය තමන්ගේ නෑදෑයෙක් නෙමේ ඒත් මරණය තමන් දලෝන කෙනෙක් නෙමේ මරණය කියන ධර්මය ඕනම මහොතුක මන් කර එන්න පුළුවන් කම තියෙනවා මේක දකින කෙනකුට අ ජීවිත මදයක් තිබුණු ජීවිත මදේ නැතිවෙලනවා. ජීවිත මදේ නැතිවෙනකට ජීවිත මදේ නිසා කරගත් අකුසල සන්තයේටි ඩක් ඇත්තෙත්. ඒවගේ මෙයා යනො ඒ මනසිකාරය තුළ තවත් ඉස්සරහට තවත් ඉස්සරහට ගිහිල්ලයා දකිනවා කෙනෙක් මැරනෝවා කියලා මරණ දුකක් මම උපදෝගන්නවා න මම මරණ දුක උපදෝගන්න මොනවගේ තැකද කියලා. එයාට පේනවා. මේ ලෝකේ යම්කිසි කෙනෙක් මරණ දුක හදාගන්නවන මරණදුක හදාගන්නේ පුද්ගලයෙක් ඉපදුුණු නිසා. පුද්ගලයක් කටගත්ත නිසා. මේ මම ජීවත්වෙනවා නම් මම ජීවත්වෙනවා කියන බවනිසා තමයි මගේ මරණය මට ලැබෙන්නේ. දරුව ජීවත්වෙන බව නිසා තමයි දරුවගේ මරණය ඔබට දකින්නට වෙන්නේ. අම්ම තාත්ත ජීවත්වෙන නිසා තමයි අමතාත්තගේ මරණය ඔබට දකින්න වෙන්නේ. එතකොට අපිට ජීවත්වෙනවා කියන තැනනුවින් දකින්න වෙන. ීවත්වෙනවා කිය කියන්නම කක්ද ඔබ හිතන්නක ම ජීවත්වෙනවා කියන්නෙම කොතනින්ද කියලා ඔබ ජීවත්වෙනවා කියලා කියන්නේ ඔබට ඇහැට රූප පේනවා කණට සද්ධැහෙනවා නාසේට ගඳුස්වුවන්ඳ දිවට රස කයිටිස් පර්ෂ දෙැනවා හිතින් මෙවා දැන ගන්නවා. එරට දැන් ඔබ ජීවත්වෙනවා කියලා කියන්න මෙන්න මේ අවස්ථාටිකේ ඇසකණනාසේ දිවශරීරය මනස කියන මේ ධර්මතාටික පරිහරණය කරන තැන තමයි ඔබ ජීවත්වෙනවා කියලා කියන්නේ එකන රූප පේන කොට ඒනද කරන කෙනා මේ පැත් ඉන්නවා කියන අදහසක්කඔබට තියෙනවා. ක් කණට සද්දැහනකොට සද්වටික අහනෙනා මේ පැත් ඉන්නවා කියලා අදහසක්කඔබට තියනවා. ඔබට යන්තාකාලයක් සසිහිපත්ව වෙනවා න අතීති දැකපු දේවල් ඒතා කාලෙක ඉඳල ඔබ ජීවත්තුනා කියන අදහසතමයි ඔබට තියෙන්නේ. එකට ඒ විදිහට ජීවත් වුණන කෙනක් තමයි පිනතුන දැ මරණයට පත්වෙන්න්න පුළුවන්කම තියෙන්නේ. දැන් අර මෙච්චරකාලයක් ඇසුරකර පුදේවල්ටිකකා අතහරලදාලා ඔබට අන්න වෙන කියන ච්චර ලේසි පහස. ඒේ නදන්න පුලන්යක් න ඔබට ැතිවවෙන්න ගොඩ දේවල්තිය නොද ලෝකය ඔබ ගොඩනගපුවා ඔබාදරෙන් ඇසු කරපුදේවල් ඔබේ වටපිටාව මේ හැම දෙයක්ම දැ ඔට නැතිවන්න පුළුවන්ම තියනවා. එනම් ඔබට මරණ දුකෙන් නිදහස් වන්න ටවශ්‍යනං පිනතුනි මරණ දුකෙන් නිදහස්ීම සඳහා ඔබ කළයුත්තුවෙන්නෙක මක්ද. ඔබ දකින්නට වෙන ඔබ ජීවත්ව වෙනවා කියන තැනතියන ඇත කතතාාවම කත කියලා. එතකට ඔබට පේනවා පුද්ගලය කියීවත්වවා ම ජීවත්ව වවා මේ කියනක්. බට පේවා ඒ ඒ මොහොත්තට හටගන්න ආයතන ධරමය ඒ ඒ මොත්තට හටගෙන නැතිවේ න ස්වභාවයෙකුයි තියෙන්නේෙ ඒ ොහොතට හටගෙන නැතුව යන ස්වභාවය ඇති තැනකදදි, ඔබ ඒ පුද්ගල භාවයෙන් ඇසරු කරනවා කියන එක දකින්න පුළුවන්. ඒම දකිනකොට හටගත්ත ධර්මයෝ ඉතුරු නැතුව නැතිව යන තැනක සකස් කරගන්න පුද්ගල භාවේම වැරදී කියලා ඔබට නුවනක් ඇති කරගන්න පුළුවන් කමතියෙනවා. එතින් මේ කාරණා පිළිබඳව අපිට බහොම නුවනින් ගැබුරින් කතා කරන්න ටවශ්‍යයි. නමුත් අපිට මේ කාරණාව සම්බන්ධයෙන් තව දුරටත් බොහොම විශාලවසයෙන් විග්‍රහ කරගන්නට තිබුණත් අපිට ඒ සඳහා කාලය යම් පමණකින් හරස්සෙන. ඉතින් කල්පනා කරගන්නට අවශ්‍යයි ලෝකයේ මේ අලබටානයේ ධර්ම එම තිනේ දිවල් අපිට ලබන්න පුළුවන් ධර්ම නෙමෙයි මේ ව්‍යාදිය නැති කරනකම ජරාව නැති කරනකම මරණය නැති කරන කය ධර්ම ස්සන්න දහම ැතිව ජීව්‍ය නවා කියනකම. මේක මුන්ඩ රජ්ුරුවන්ට නාරද හමුදුරු දේශනා කලාට පස්සේ. මුොන්ඩ රජ්ජරුවෝ ශෝක නැමති සල්ලේ ශෝක නැමති හුල ගලවල දාලා බොහොම ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. එනිසාම මේ සූත්‍ර දේශනාව සෝක සල් හරණ සූත්‍රය ක කියලායි නම් වෙන්නෙ. ඉතින් ඔබටත් මේ ජීවිතය තුළ ම සියලු ශෝක නති ශල්ලය ශෝක නැමැති හුල් ගලවලදාලා උතු නිින් සැසෙන්ට ලබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ විදිහට ධර්මශ්‍රවනය කරගෙන සිද්ධ කරගත්ත. මේ සියලෝම කුසල ධර්මයෝ අපි අනුවෝධන් කළ යුතු ඇයට අනුවෝධන් කරම පළමයෙන් අප අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කළ අපේ ධර්මාචාරය අවසරයි මංකඩුවල සුදශසන සාමන් වහසේට මාංකඩුවල නඳදරර්ථන වාමීන්හන්සේට සාමීන් වහන්සේල දෙනටම උතුම් නිවනිින් සැනසීම පිණස්ස මේ කුසලය හේතු පාර්මිතාවක්ම වේවා කියල ප්‍රර්ථන කරවා. ගේ లు න්ට මේ ප ంකර කා සthచ බుම්මట දවා නාගా මහිද్ిका ఉഞ tuచరखන්තු බුද්ධසාසනం ආකා සຖచ බම්මටట දේවා නාගా මහිද్දිిකා puഞන් වාచ రखතු බුද්ධසාාවකం. අකා සත්හාාච බුම්මත්තා දේවානාගා මහිද්ිකා පඥන්angං අනමෝදිෙහිත්වා බෝධයන්තු සිවං පදන්. එවගේම මේ සලුකු සල්ධර්මයෝ, ඔබ සෑම සිරු දෙනා නම ියේගිය සිල්මු ඥාතිටත් අප අනමෝදන් කරමු. ඉඩම් මේ ඥති නං හෝතු සකිතාා හොන්තු ඥාතයෝ. ඉඩම් මේ ඥාති නං හෝතු සුකිතාා හොන්තු ඥාතයෝ. එදම් මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයු. එවගේම මේ සියලුම කුසල ධර්මයෝ ඒ හිරු මාධ්‍යජාලයේ සභාපටිතුන් ඇතුළු කාරිමණ්ඩලේ සීල්ුම දෙනාටත් ධර්මස්්‍රවනය කළ ඔබ සෑමසිරු දෙනාටත් නිදුක් මිරෝගි සූපත් බව චිරජීවනය පි නිසම කායික මානසික සැනසිල්ල ලබාගෙන අමා මහනිවනින් සැනසීම පි නිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා උසාදුහු කියලා පින්හන ෝදවන්න. ඇමනාආටම තෙරවාන් සන්නයි සමාජ සංගායනා